විශේෂයෙන්ම අපි ජාතික ජනබලවේගයේ හැටියට මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙන්නේ හුදෙක් කතෝලික කිතුණු ජනතාව හැටියටම නෙමෙයි. ඒකට හේතුව අපි මේ ජාතික සමගියත් සමගම ආගමික සංහිඳියාවත් එක්ක අපි මුල ඉඳලම කිතුණු කණ්ඩායමක් හැටියට ජාතික ජනබලවේගය වෙනුවෙන් පෙනී සිටියේ 2020 මහා මැතිවරණයත් සමගම. අපි ඒ 2020 මහා මැතිවරණයේදී අපි කළ යුත්තේ කුමක්ද? ජාතික ජනබලවේගයට අවශ්‍ය කරන ඒ ජනබලය අවශ්‍යයි කියන කාරණේ අපි පත්‍රිකාවකින් එලි දැක්වුවා. ඒ පත්‍රිකාවේ අපි පැහැදිලිව කිව්වා, විශේෂයෙන්ම මේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව, 2019 සිදුවේ ප්‍රහාරය පිළිබඳව අපිට වගකීමෙන් කටයුතු කළ හැකි බව. ඉතින් අපි මේ සම්බන්ධව දරණ මතය තමයි මේ කාරණේදී, මේ ප්‍රහාරයේදී වින්දිතයෝ බවට පත්ුනේ හුදෙක් කතෝලික කිතුණු ජනතාව පමණක්ම නොවේ. ඔවුන් ඇත්තටම අනතුරට ලක් වුණා, තුවාල වුණා, මිය ගියා, ආබාධිත වුණා, ඒ සියල්ලම හරි. නමුත් අපි දන්නවා මේ රටේ අහිංසක ජනතාවක්, අපි කියන ඒ ඉස්ලාම් භක්තික මුස්ලිම් ප්‍රජාවක් ඇත්තටම වින්දිතයෝ බවට තවත් ආකාරයකින් පත් වුණා. මොකද ඔවුන් කිසිසේත්ම සම්බන්ධ නැති ඉතාම මෙලෙච්ච ප්‍රහාරයකට ඔවුන්ට වග කියන්න සිද්ධ වුණා. ඒ නිසා අපි ඇත්තටම උත්සාහ කළේ ඒ මුස්ලිම් ජනතාවත් වින්දිතයෝ බවට පත් වුණු, ඒ වගේම කතෝලික කිතුණු ජනතාවත් භෞතිකව වින්දිතයෝ බවට පත් වුණු ඒ ප්‍රහාරය වෙනුවෙන් ජාතික සමගිය ආගමික සංහිඳියාව කියන කාරණය ගොනු කරගන්න. ඉතින් අපි හිතන්නේ අනාගතයේදී අපිට දැන් මේ මැතිවරණ වර්ෂයක් කියලා කියනවා. මේ මැතිවරණ වර්ෂයේදී අපි ජනතාවට පැහැදිලි කරනවා අපිට මේ වෙනුවෙන් පෙනී සිටීමට, ජාතික ජනබලවේගයේ ලෙස මේ වෙනුවෙන් පෙනී සිටීමට අපිට සුද්ධ වෛතියක් තියෙනවා. අපිට එහෙම විශ්වසනීය බවක් තියෙනවා. අපි ඒ විශ්වසනීය බව තුල තමයි ජනතාවට කියන්නේ මේ යුක්තිය ඉටු කරන්න නම්, සාධාරණත්වය ඉටු කරන්න නම් මේ ක්‍රමය, මේ ආණ්ඩුව මේක වෙනස් වෙන්නට ඕන. මේක පැහැදිලිවම දේශපාලන බලය ලබා ගැනීම සඳහා කරපු ප්‍රහාරයක් නම් අපි පැහැදිලිව කියනවා ඒකට විසඳුම යුක්තිය සාධාරණත්වයක් දේශපාලනිකවම විසඳාගත යුතුයි කියන එක. එනිසා අපි ජනතාවට ආරාධනා කරනවා, මොකද මේ රටේ බහුතරයක් ජනතාව සිංහල බෞද්ධ. හැබැයි ඒ ජනතාව හැමෝම බොහොම ටික දෙනයි පක්ෂ දේශපාලනය නිසා අන්තවාදී උනේ. බහුතරයක් ජනතාව එහෙම අන්තවාදී නැහැ. ඉතින් මේ පක්ෂ දේශපාලනය නිසා අන්තවාදී තත්ත්වයට පත්ුණු ඒ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් බලයට පැමිණි ඒ ආණ්ඩුවෙන් කිසිදු සාධාරණත්වයක් ඉටුුණේ නැහැ. එහෙමනම් යහපාලන ආණ්ඩුවේ හිටපු අගමැතිතුමා අද ජනාධිපති. එහෙමනම් එතුමාට හැකියාව තියෙන්න ඕන මේකට යුක්තිය සාධාරණත්වයක් ඉටු කරන්න. අපි දකිනවා එහෙම වෙන්නේ නැහැ කියලා. එහෙම වෙන්නේ නැත්තම් යහපාලන ආණ්ඩුවේ නායකයන්ටත් එහෙම කරන්න බැරි නම් මේ මොහොතේ, එහෙමනම් එකම විකල්පය ජාතික ජනබලවේගයේ හැටියට අපි කියනවා ඒ සුද්ධ අයිතිය වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. ස්තුතියි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.